ගරු ස්වාමීන් වහන්සේ, කෙනෙකු ජීවන්ත සිටියේදී ඔබට නිවාසය ලැබේවායි ආමන්ත්‍රණය කළහොත් ඒ තැනැත්තා බියවීමක්, තැති ගැනීමක්, ශෝකයට පත්වීමක් විය හැකිය. එසේ වන්නේ ඇයි? එහෙම වෙන්නේ ඒ බෞද්ධ නමේ හිටියත් මිත්‍යා දෘෂ්ටිකයකින්ද? එහෙම වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයකින්ද? ඇයි? කට්ටිය කාලයක් තිස්සේ පුරුදු කළ මාන දැන්වීමල මැරිච්ච මනුස්සයට නිවාසය ලැබේවා කියලා ලියන්න. චුත වෙච්ච ගමම්ම නැවත විපදිලා ඉන්න මනුස්සයට නිවාසය ලැබේවා කියලා මෙහි ඉඳන් ප්‍රාර්ථනා කළාට ලැබෙන නිවනක් නැහැ. නිවන් දකින්න ඕනේ තමන්. ඒක තමන් කරගන්න ඕන එකක්. තවත් පිටත ඉන්න කෙනෙක් මියා නිවන්සෝ ලැබේවා, මියා නිවන්සෝ ලැබේවා කියලා කොහොමද නිවන් දකිනකොට ඒ මාර්ග හිතේ එන්න සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදං වීර සතර ඉද්ධිපාද. ඒක සතර සතිපට්ඨානයේ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යක් ප්‍රදං වීර කියන්නේ නූපං අකුසල් නූපදවන්නට කරන වීර, උපං අකුසල් දුරු කරන්නට කරන වීර, නූපං කුසල් උපදවන්නට කරන වීර, උපං කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර. ඒ වගේම සතර ඉදිපාද කියන්නේ ඡන්ද විරිය චිත්ත විමංසා. ඒ වගේම පංච ඉන්ද්‍රිය කියන්නේ සද්ද ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ච ඉන්ද්‍රිය, සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන බල ධර්ම පහ. සති ධර්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බුද්ධංග ධර්ම හත. සම්මාලික සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ආරස්ථායක මාර්ග අංගාට ඔය බෝධිපාසික ධර්ම 37 තමන්ගේ හිතේ එකටම යෙදෙන්න ඕන. ඒකට පූර්ණ භාග ප්‍රතිපදාවක් ඕන. මේ කොහෙවත් නැති මිනිස්සෙක් හරියට දන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකව ඉන්න මිනිස්සේ තවත් මිනිස්සෙට කියනවා නිවන්සෝ ලැබීවා කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක පින්වත්නි සමාජයේ විසින් පසු කාලයේ නොමගේ යෑමෙන් දන්නේ නැති කම හින්දා කරන වැරදි වචනයක්, වැරදි ප්‍රකාශයක්, ඒ වගේ දේවල් පුළුවන් නම් සමාජයෙන් අයින් කරගන්න උත්සාහ කරන්න. කෙනෙක් ජීවත් ඉද්දී ඔබට නිවාසය ලැබේවායි කියලා ආමන්ත්‍රණය කළොත් ඊට නැත්තා බිය වෙනවා නම්, තැති ගැන්වෙනවා නම්, ශෝකීටපත් වෙනවා නම් ඒ පසුපසෙ තියෙන්නේ ඔහුගේ තත්ත්වවල මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ සුන්දර වචනේ තමයි නිවාසය ලැබේවා කියන එක. ඔය ඇත්තන්ට උදේ පාන්දර කවුරු හරි මොන ගහනවා ගුඩ් මෝර්නින් කියනවට වඩා තිරුවන් සරණයි කියන එක හොඳයි. තිරුවන් සරණයි තමයි වඩාත්ම ආශිර්වාදේ. නමුත් ඔබට නිවාසය ලැබේවා කිව්වොත් අනේ සාදු සාදු කියන එක අනුමත කරලා පිළිගන්න තරම් ශක්තියක්, නිවැරදි දැක්ම, සම්මාදිටිය ඔබ තුන ඇති වෙන්නට ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. නිවාසය ලැබේවා කියන්නේ මැරෙනවට කියන නමක් නෙමෙයි. මේ දවස්වල හැම තැනම මොකක් හරි අමනාපකාරයට, වෛරක්කාරයට නිවාසය ලැබේවා, නිවාසය ලැබේවා කියලා කියනවා. ඒ වගේම මේ කොහෙදෝ වර කුණුකාරයෙක් මේ හොඳටම බීලා මත්ද්‍රව්‍ය අරගෙන ගෞරවයෙන් බුදුසානයි කියලා අරගල කාලේ කිව්වා. ඒක දැන් ඔක්කොම සමච්චලයට දක්වනවා ගෞරවයෙන් බුදුසානයි කියලා. ඒක බලපත්ලකම ඒ අය දන්නේ නැහැ. බුද්ධ රත්නේ මේ තුන් ලෝකයේම අපි සරණ යන්න ඕන ශ්‍රේෂ්ඨමත්මයාණන් වහන්සේ. හැබැයි අවඥාවට සමහර මේ ප්‍රබල අපි බෞද්ධයෝ කියලා කියාගන්න කට්ටිය පව ගෞරවයෙන් බුදුසානයි කියලා ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රදර්ශනය කරනවා. ඒකින් ඒ කට්ටිය කාය මේ වාක් කර්මයක්, ඒක බලපත්ල අකුසල වාක් කර්මයක් කරගන්නේ. විහිළුවක් වගේ වුණාට අර වගේ ශ්‍රේෂ්ඨ උත්තම ගුණයෙන් අනුවන ප්‍රබල උත්තමයාණන් වහන්සේ නමක් සාරාසංගේ කල්පදක්ෂයක් පාරමී දම් පුරපු ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ සරණ යන්නේ සසර දුකින් එතර වීම පිණිස ඒක පාවිච්චි කරනවා තවත් කෙනෙක්ට අවඥා කරන්න, විහිළුවට ලක් කරන්න, ගෞරවයෙන් බුදු සරණයි කියලා. ඒ කර්ම වලට ඒ ඇට ගැළවිල්ලක් ලැබෙන්නේ ලේසියෙන්. ඉතාම බලපත්ල අකුසල කර්ම ඒවා කියන්නත් එපා. කියනවා නම් කවුරු හරි වහා ඒව වළක්වන්න ඔය ඇත්ත වද බලා ගන්නට ඕනේ. පින්වත්නි, බුද්ධ පූජාව සියලුම පෞද්ගලික දානවලින් අක්‍රම දාන නෙවෙයිද? එතකොට අක්‍රම දාන වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පිරු පාරමී බල මහිමයට තව කෙනෙක් ලං වෙන්න පුළුවන්ද? බැහැ. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක අවඥාවට ලක් කළා කවුරු හරි කියද්දි දානියානි සංසය, එහෙමනම් කර්මී විපාක කොහොමද?
ඒක ගැළවිල්ලක් හම් වෙන දෙයක් නෙමෙයි නිසා බරපතලයි. ඒ වගේ නිවට දේවල් තිර දෙන්න එපා. දුට තැන ඒවා වළක්වන්න ඔය ඇත්තෝ වග බලා ගන්න. ඕක කියන්න එපා මෝඩකමට මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා. ඇයි මේ මෝඩයා කියලා පෙන්වන්නේ? බුදුන් සරණ යෑම දන්නවද? තුනුරුවන් සරණ යෑම දන්නවද? සසර දුක දන්නවද? චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නවද? ඔය බෞද්ධ දේවලේ පැත්තකට කරලා නිවටකම් පැත්තකට කරලා ඔය ඉස්තිකරේ පැත්තකට කරලා සැබෑ බෞද්ධයෙක් වෙන්න කියලා ඒ ඇයිද කියන්න ඕන.